ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම තුළ නැවත නැවතත් ශ්‍රී ලංකාව පහත වැටෙමින් තිබෙන අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මතභේදාත්මක තීරණයකට එළඹ තිබෙනවා. විදේශ සංචිත හිඟේ හේතුවෙන් ආනයන පවා සීමා කරමින් සිටින අවස්ථාවකදී ගත් මෙම තීරණය බොහෝ දුරට පවතින ගැටලු තව දුරටත් උත්සන්න කිරීමක් සඳහා බලපාන බවටයි තර්ක මතුවෙමින් පවතින්නේ. 2021 ජූලි 8 වන දින ගත් මෙම තීරණයට අනුව ලංකාවේ ලියාපදිංචි සමාගම් සඳහා ද්විතීක වෙළඳපොළෙන් බැඳුම් කර මිලදී ගැනීම සඳහා විදේශ ණය ලබා ගැනීමට මහ බැංකුව අවසර ලබා දෙන අතර එම ණය වලින් 50%ක් ස්වයරීත්ව බැඳුම් කරවල ආයෝජනය කළ යුතු අතර ඉතිරි 50% සංවර්ධන බැඳුම් කරවල ආයෝජනය කළ යුතුයි. මෙම ණය ලබා ගැනීමට පෙර මහ බැංකුවෙන් අවසර ලබාගත් යුතු අතර වාණිජ බැංකුවක විවෘත කරන බාහිර වාණිජ ණය ගැනීම ගිනුම කරහා ණය ලබා ගත යුතු වෙනවා. ණය ආපසු ගෙවීමද එම ගිනුම හරහා සිදු කළ යුතුයි. ආයෝජිත බැඳුම් කරවල මූනත අගය හා කල්පිරීම සමග විදේශ ණය ගිවිසුම අනුව ආපසු ගෙවීම ගැළපීම සිදු කළ යුතු අතර කිසිදු විටක රුපියල් හෝමාරුවක් හරහා විදේශ ණය ගෙවීම සිදු නොකළ යුතු වනවා. ඉහත කොන්දේසි වලට යටත්ව ණය ලබා ගැනීමට සිදු වූද ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ණය මූලාශ්‍ර වලින් ඉහළ දැමීමක් හෝ පවත්වා ගැනීමක් පමණක් සිදු වනවා. පුද්ගලික සමාගමක් ලෙස හෝ රටක් ලෙස හෝ රජයක් ලෙස ණය වීම කිසිදු අයුරකින් වෙනස් නොවන්නේ ණය ආපසු ගෙවීම සඳහා පුද්ගලික සමාගමකට හෝ රජයට විදේශ සංචිත භාවිතා කිරීමට සිදුවීම නිසායි. මෙහිදී රජය බලාපොරොත්තු වන්නේ ණය ශ්‍රේණිගත කිරීම වල පහත වැටීම නිසා ණය ලබා ගැනීමට ඇති අපහසුතාවය මගහරවා ගැනීම පමණයි. ශ්‍රී ලංකාවට විදේශ ණය ලබා ගැනීම ගැටලුකාරී තත්ත්වයකට පත්ව තිබෙනවා. ඒ අනුව පැහැදිලි වන කරුණ වන්නේ විදේශ සංචිත අඩුවීම හා විදේශ විනිමය පිරිහීම වැළක්වීමට මෙන්ම ණය ආපසු ගෙවීම සම්බන්ධව මධ්‍යකාලීන හා දීර්ඝකාලීන සැලැස්මක් නොමැති බවයි. කෙටිකාලීනව විදේශ සංචිත ස්ථාවර කිරීමක් පමණක් අපේක්ෂා කළ හැකි වන අතර පවතින ගැටලුව වර්ධනය වී නැවතත් එම ගැටලුවටම රජය මුහුණ දෙන කාලවකවානුව පමණක් මදක් ප්‍රමාද කර ගැනීමක් අපේක්ෂා කළ හැකි වෙනවා. පුද්ගලිකාංශයේ සමාගම් සඳහා අපනයන කර්මාන්ත ඇති කිරීමට හෝ පවතින අපනයන කර්මාන්ත දියුණු කිරීම සඳහා ණය ගැනීමට සමාගම් පෙළඹෙන්නේ නම් හා එම ආයෝජන තුලින් අපනයන ආදායම් වැඩි කරගන්නේ නම් පවතින ගැටලුවට යම් තාක් දුරකට විසඳුමක් ලැබෙන බවට විශ්වාස කළ හැකි. නමුත් සිදුවීමෙන් පවතින බොහෝ දේ හේතුවෙන් ශ්‍රී ලංකාව ණය අරුබුදයෙන් ගොඩේම හා ආර්ථික වර්ධනය ලබා ගැනීම යන වැදගත් ආර්ථික නිර්ණායකයන් ඉටුවීම අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබෙනවා. ඔබ අපගේ මේ අලුත් channel එක subscribe කරලා තියාගන්න අපේ රටේ ආර්ථික අභියෝග එක්ක ආර්ථික හා ව්‍යාපාරික ජීවිතය ජය ගන්න හැටි අපි දිගටම කතා කරමු.